අයිබවන් දනුට කියන්න මේ ගොඩක් කල් අපිට රික්වෙස්ට් ආවා මෙයාත් එක්ක අනිවාර්යෙන් ෂෝ එකක් කරන්න ඕනේ කියලා අද ඇවිල්ලා ඉන්නවා සතරින් පිළිගන්නවා සචින් අයිබවන් අයිබවන් සද මන්දලේ සඳකෙන් Thank you ආවට සචින් මම කොයි හරනු මේ පැත්තේ කොයි ඔයා තමයි ඉන්නේ දැන් ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකට ආවේ කොහමද ඇයි ඔයා හිතුවේ එන්න ඕනේ කියලා මේ මම ඔබ කියලා තියෙන කියන්නේ මම අහම්බෙන් ආවේ මට ඇක්ටිං සම්බන්ධ මොකුත් එහෙම ඉස්කෝලේ කාලේවත් තිබුණේ නැහැ විෂෙන්යක් මෙහෙම යන්න ඕනේ කියලා. ඉතින් මම නිකන් නෝමල් ජොබ් එකක් කරගෙන එහෙම ඉද්දි තමයි මේ අපේ ගෙවල් පොඩ්ඩක් එහාට වෙන්න ඉන්න රසංග ඩීසිල් වගේ සිංගර් කෙනෙක්. ඉතින් එයාගේ සින්දුවක් බාර දෙන්න යම්කිසි ආයතනයකට ගියා. ගියාට පස්සේ එතකොට මං ටිකක් මහතයි. සාමාන්‍යයෙන් කිලෝ 99ක් 100ක් විතර හිටියා. වඩා මහතයි. ඉතින් එයා සින්දුව ගිහලා බාර දීලා එනකම් මම හිටියා මේ වගේම සෝෆා එකේ ළඟම හිටියා ඊට පස්සේ සිද්දි මාව දැකලා එහි ඉන්න ඩිරෙක්ටර් කෙනෙක් සුනිත් රාජපක්ෂ අයියා එයා දැකලා ඇවිල්ලා මයත් එක්ක කතා කරලා කිව්වා මල්ලි මේ මෙහෙම මියුසික් වීඩියෝ එකක් තියෙනවා කැමතිද කියලා. ඇත්තටම මම දන්නේ නැහැ මොකද්ද මියුසික් වීඩියෝ මම මුත් දන්නේ ඊට පස්සේ මේ උනාට පස්සේ මට කිව්වා මෙහෙම මියුසික් වීඩියෝ එකක් තියෙනවා කැමතිද මෙහෙම එතකොට ඒක හිටියේ ටීනා චැනල් චමීර ලියනගේ මම එහෙම දෙයක් තියෙන මංගෝවා මම දන්නේ නැහැ අයිය ඇත්තට මේ සම්බන්ධයෙන් මම අපේ අයියෙන් අහලා කියන්න කියලා. හරි මල්ලි ඔයා රෑට ගිහලා කියන්න කියලා. ඒ කියන්නේ හෙට ෂූට් එක. මම හිතන්නේ කවුරු එක්කෙනෙක් එන්න බෑ කියලා මොකක් හරි. ඉතින් ඊට පස්සේ මේ ඒ කියන්නේ දවසින් ඔයාට මේක කරන්න දවසින් කියන්නේ හෙට කියලා අද හවස මේ කියන්නේ 4ට 3ට විතර. ඊට පස්සේ මම ගෙදර ගිහලා අයියෙන් ඒවට වසයි ඒක නෑ ඔයා යන්න අවුලක් නෑ මේ ප්‍රශ්නයක් නෑ ඔයා යන්න කියලා. ඉතින් එහෙම ගියා. එතකොට එදා රෑ මට මාර ටෙන්ෂන්. ඒ කියන්නේ මම බලනවා කැමරාස් කොහොමද තියෙන්නේ මොනවාද ෂූට් කරන්න ඕනේ කියලා මම ස්ටෝරි ඇහුවා අයියේ මොකද්ද කියලා. ඊට පස්සේ තිබ්බා මේ ඔයා ගර්ල් එක්කෙනෙක් එක්ක ඉන්නවා. එතකොට එයාගේ පරණ බෝයි එනවා ඔයා ගාවට. ඔයා එහෙම එහෙම පොඩි ස්ටෝරියක් කිව්වා. දැන් මම ඔව ඔලුවට දාන ඒ වගේ ස්ටෝරි තියෙන වීඩියෝස් බලනවා. ඇක්ටිං හදාගෙන ඇත්තටම මෙලෝඩියක් දන්නේ නැහැ. ඊට පස්සේ ඔහොම ගාව උදේ පෑ ටිකකින් මේක හදා ගන්නත් ඕනේ. ඔව් හදා ගන්නත් ඕනේ. ඊට පස්සේ උදේ කොහොම හරි ගියාට පස්සේ ඒගොල්ලොත් හරි හොඳට කතා කරලා වැඩේ කරා. අවුලක්ම තිබුණෙත් නැහැ වැඩේ හොඳට තිබ්බා. ඊට පස්සේ කොහමද ඒක අවුට් වෙද්දි පොඩි අර කොක්ද මන්ද සතුරක් තිබ්බා. ඊට පස්සේ කොහමද ටික දවසක් ඇද්දි මියුසික් වීඩියෝ එක දෙක ඔහොමම එන්න ගත්තා. ඊට පස්සේ සංදේශ් බණ්ඩාරත් එක්ක මියුසික් වීඩියෝ දෙක තුනක් කරා. ඔහොමම කමර්ෂල් පැත්තට ආවා. කමර්ෂල් ටික 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 කරගෙන ආවා. ඊට පස්සේ තමයි සංදේශ් බණ්ඩාරගේ හයිය මගේ හිත පොඩ්ඩක් ඒ සින්දුව පොඩ්ඩක් හිට් උනේ. ඒ හිට් උනත් එක්ක ටික ටික වැඩ ටික සෙට් වෙන්න ගත්තා. ඊට පස්සේ හිරු අවුරුදු කුමාරා ටොප් 5 ආවා. ඒකෙන් අහස් මාලිගා ටෙලිග්‍රාම් එකට ආවා. එහම ඔහම තමයි ඉතින් මේ ආපු කාලේ ආවේ අහම්බයක්. ඉට්ස් ඕල් මම හිතන්නේ මේක වෙන්න ඕන දෙයක් වාගේ ජීවිතේ. ඔය කොමතර කැරකිලා ආවේ නැත්නම් ඔය නැත්නම් ওই රිසෙප්ෂන් එකට යන්නෙත් නැහැ. ඔතන වාඩි වෙලා ඉන්නෙත් නැහැ. හම්බ වෙන්නෙත් නැහැ. කවදද කෙට්ටුනේ ඉතින්? කෙට්ටුනේ ඒකට මෙහෙම හේතුවක් ආවා. මම මොඩල් ක්ලාස් එකකට ගියා මොඩලින් කරන්න. ඊට පස්සේ ගියාට පස්සේ මේ ඔක්කොම පටන් ගත්තට පස්සේ නෑ අර විසු මියුසික් වීඩියෝ එකට පස්සේ ටික ආසාව විතර දැන් උන්නේ යනවා. හරි හරි. ඊට පස්සේ එතකොට මහතයි. එතකොට මේ එතන හිටපු එක්කෙනෙක් කිව්වා මේ ඔඩිෂන් එකට ආවට පස්සේ ඇයි ඔයා ආවේ ඔඩිෂන් එකට කියලා. ඊපස්සේ මං කෝ ඇයි එහෙම කියලා. නෑ ඔයාට මේ ගැළපෙන්නේ නැහැ. හ්ම්. ඒ කියන්නේ මොඩල් කරන්න බොඩියක් නෑ ඔයාගේ. ඔයාට මේ බල්ක් බල්ක් එකක් මේ කියන්නේ ඇවිදිද්දී ඇඟ හෙල්ලෙනවා ඒ වගේ. ඊට පස්සේ මට ඔවා තේරෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ බඩ පොඩ්ඩක් තිබ්බා ඒ වගේ. ඉතින් හැබැයි වඩ තිබ්බේ මේ මසල් බොඩිද මෑතම් මේ ජොල් 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 ඊට පස්සේ නම් චාන්ස් ඇත්තේ. ඊට පස්සේ කොහොම හරි ඒක මට ඔලුවට වැදුනා. يعني කට්ටියක් ඉස්සරහ ගිහ ඔයාට මේක හරියන්නේ නැව මොකක් හරි කරන්න කියලා. ඒක වැදුනට පස්සේ මම ගෙදර ආවට පස්සේ අපේ හිටියා ෆොටෝග්‍රාෆර් කෙනෙක් නිපුන් නිපුණගුව කමන්නෑ ෆොටෝ එකක් ගහමු මොකටත් කියලා. බෝ කවදා හරි වෙනස් කරගත්තොත් කියලා. ඒ ෆොටෝ එක අතරත් මං ගාව දිනවා. එදා ගත්ත ෆොටෝ එකෙන් පස්සේ මං ගොඩක් වර්ක් අවුට් කරලා ඊට පස්සේ තමයි කෙට්ටුනේ. ඔයා මට මේ පින්තූර එවන්න මට පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. නැත්නම් මට හරි බලන්න ඕනේ. කන් කන් කන කන චූඩි teri khan 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 kere eda indan adata oge jeevithaye godak deval vela thiyena godak chances avilla thiyena ranga paanna patter giyaata passe wada kohomak thibbe de oge me full time job ekko mathari athare ida passe ekenne mekata aawada passe kohomada kiyala dahanne mekata aawada passe attarama me man tiyak saamaanyen samaaja aasthra karanna ekkene ithin mekata aawada passe mama maara deval igena gatta godak deval ekenne කොල්ලෙක්ුණත් එන අභියෝග කෙල්ලෙට්ට විතරක් නෙමෙයි කොල්ලොන්ටත් එන අභියෝග තියෙනවා. ඉතින් ඒව ඉගෙන ගත්තා සහ මට දැන් එහෙන ෆෑන් බේස් එකක් හැදිලා තියෙනවා.
ඒක මම හිතුවේ නෑ. මොකද මන් දකින සතුරක් තමයි කවුරු හරි නවකෙක් මුලින්ම කරන මේන් රෝල් එකක් මෙච්චර හිට් වෙලා එක වැඩකින් මෙච්චර ෆෑන් බේස් එකක් අල්ලගන්න හරි අමාරුයි. මම ඒක ගොඩක් ලකි. ඉතින් මම හිතනවා මට මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ වගේම දැන් ගොඩක් වැඩ එනවා. ඒව හරි තෝරා බේරාගෙන කරන්නේ. මම මේකේ දැන් මං හිතන්නේ අර මං ජොබ් එක කරන් කරන් හිටියට වඩා ලොකු සතුටක් මේක ඇතුලේ තියෙනවා. දැන් මේ ඇක්ටිං පැත්ත මේ මියුසික් ඉන්ඩස්ට්‍රි පැත්ත බලනකොට දැන් ලංකාවේ ගොඩක් දේවල් එනවා. හැබැයි ගොඩක් කට්ටියට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හරි අමාරුයි. දෙකක් තුනක් කරලා නැති වෙලා යනවා. ඉතින් අමාරුයි. කොච්චර කට්ටිය හදන්න පුළුවන්ද මේ පොඩි ලංකාවේ? ඔයා කියන්න ටැලන්ට් ඕනේ, ලක්ත ඕනේ, නැත්නම් දෙකම ඕනේද, නැත්නම් ටැලන්ට් එක හදාගන්න පුළුවන්ද? මම මේකට ආවේ ටැලන්ට් එකක් නැතුවනේ. ඒ කියන්නේ මම ඉම්ප්‍රූව් කරලා නෙමෙයි ආවේ. ඉතින් ඒත් දැන් යද්දි මේක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. හැබැයි මම විශ්වාස කරන දෙයක් තියෙන පොඩි හරි ලක්යක් හරි ඕනේ. මොකද මං කොච්චර වැඩක හිටියත් මං අර එදා ගිලා අර සෝෆා එකේ හිටපු එකේ ඉන්නේ මට මේ වැඩ ටික ආවේ. ඊට පස්සේ මම මගේ පාත් එක හදාගත්තා. ඒකට මම මහන්සි වුණා. හැබැයි මං හිතන්නේ පොඩි ලක්යක් ඕන. ඒ වගේම මේක ඉන්නවා නම් හරි රෙස්පෙක්ට්ෆුල් වෙන්න ඕනේ. හැමෝටම ආදරය කරන්න ඕන, හැමෝටම ගරු කරන්න ඕන. එහෙම ඊට මම හිතන්නේ මට නවකෙක් වශයෙන් එහෙම ලොකු බාධක තාම ඇවිල්ලා නැහැ. මං හිතන්නේ හැබැයි ඔය ජනප්‍රියම නළුවා කැටගරියේ ඕඩ් සෙරමොනි එක ලං වෙද්දි පොඩ්ඩක් අමුතු ෆෑන් බේස් එකක් ඇතුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ පොඩ්ඩක් අර කැමති නෑ වගේයක් එහෙමම පෙන්නෙන්නේ. මං හිතන්නේ ඒව හැදෙන්න ඕන. ඒ හැදෙනවා කියන්නේ මොන හරි දෙයක් කරනවා. ඉතින් මං හිතන්නේ පොඩි ෆෑන් බේස් එකක් එහෙමෙන් හැදිලා ඉන්නවා ඒ තත්ත්වෙට. මං හිතන්නේ මං ඒව ගණන් ගන්නෑ කොහොමත්. මං හිතන්නේ මේකට එනවා නම් ලක් එක පොඩ්ඩක් හරි ඕනේ. හැබැයි ටැලන්ට් එක තමන්ට දෙන පර්සනලිටි අනිවාර්යෙන් තියෙනවා. දැන් අම්මා තාත්තා ගෙදර ඉන්නේ, අයියා, ඒගොල්ලෝ මොකද කිව්වේ මේ ඔයාව ස්ක්‍රීන් එක දැක්කට පස්සේ? ඔව් අම්මා තමයි, කියන්නේ මගේ තාත්තා නැති වෙලා. ඉතින් අම්මා තමයි ඉන්නේ හැමදේටම. අම්මා ගොඩක් සතුටු වෙනවා. කියන්නේ අම්මා, මම ක්‍රිකට් කෙනෙක්නේ, මම ක්‍රිකට් ගහන්නේ, දැන්ටත් මම සෙල්ලම් කරනවා. ඉතින් අම්මා ගොඩක් ක්‍රිකට් ගැන තමයි ආසාවෙන් ඉන්නේ. හැබැයි අම්මා ටීවී එකෙන් දකිද්දි ඉස්සරම හැමෝටම කෝල් කරලා කියනවා මේ අද පුතා ඉන්නවා මේකේ, පුතා ඉන්නවා මේක බලන්න. ඊට පස්සේ සමහරවිට ඔය වැඩ දාලා බලන්න මේක පොඩ්ඩක් මේ වැඩ වගේ එහෙම කියලා. එයා තමයි වගේ ෆෑන් බේස් හදලා තියෙන්නේ. එයා ගොඩක් ඒකට ආදරේ. එයා ගොඩක් සතුටු වෙනවා. ඒ කියන්නේ මම, ඒ කියන්නේ මම නිකන් හරි මොනවාක් හරි ප්‍රෝග්‍රෑම් එකකට යනවනම් ඒ ප්‍රෝග්‍රෑම් එක බලනවා එයා. ඒ කියන්නේ මම ඩ්‍රාමාවක ඉන්නවනම් බලනවා. ඒ කියන්නේ එයාට වැඩක් නැහැ වෙන ඒවා ටික වෙන ඒවා කට්ටිය වෙලවත් ඕක අයින් කරලා දාන්න පුතා ඉන්නේ එහෙම කියලා. අර එයා සතුටු වෙනවා ඒකේ. අයියා කොහමද? මට අයියලා නැහැ. ඔයා කිව්වා අයියෙන් අහලා ගියා නම් කියලා? නෑ, මගේ කසින්. ආ, කසින්. මම අක්කලා දුනා කින්. ආ, හරි. සෝ ඒ ඒ එයාගේ නම අහලා බෙන් කිව්වේ. අපි අලුත් මියුසික් වීඩියෝ එකක් කාන්චනත් එක්ක ලස්සනයි. ඒ එක්ස්පීරියන්ස් එක කොහොමද? ඔව්, ඇත්තටම කියන්න ඕන කාන්චි කියන්නේ මං සිංගින් මගේ සිංගින් ක්‍රෂ් එකක්. ඒ කියන්නේ මං ඒ ළමයට මාර කැමතියි. ඒ කියන්නේ ටැලන්ට් එක සහ ඒ ළමයා මේ, ඒ කියන්නේ මාර චාමින් ඉන්නවා මං එන ආසයි. ඉතින් මේ මඩ ඔය වැඩේට කතා කරපුවාම කාන්චි සින්දුවක් කිව්වම මං කිව්වා ඕකේ, අනිවාර්යෙන් හොඳ දෙයක් නියා කරන්නේ. ඉතින් ඒගේ මියුසික් වීඩියෝස් ලස්සනයි, ඒගේ සින්දු ලස්සනයි, ටැලන්ට් එක හොඳයි, ඔක්කොම තියෙනවා. ඔව්, ඊට පස්සේ මම කැමති වුණා අවුලක් නැහැ අපි කරමු එහෙම කියලා. ඉතින් මට එයාව දැකලා කතා කරා පස්සේ හරිම හොඳ ළමෙක් සහ මේ හරිම ෆ්‍රී වැඩ කරන්න පුළුවන්. ඒ වගේම ටැලන්ට් එක ඒ ඔක්කොම අතින්, ඒ කියන්නේ හරි නිදහසේ, හරි ඒ කියන්නේ අර හරි ෆ්‍රී එකේ හරි විනෝදෙන් ඒ දවස් ගෙවුණා. ඇත්තට මං ආසම කරන විෂුවල් එකක්. හරි. දැන් ඔක්කොමලා කතා කරන්නේ ශාලිනි තානකන්ත එක්ක මොනවද හරි තියෙනවද නැද්ද කියලා. දැන් මම එයා මේ ෂෝ එක අපේ වෙලාවත් මම ඇහුවා. නෑ කියලාමයි කිව්වේ. නෑ, එහෙම දෙයක් නෑ. ඇත්තටම මේ ශාලිනි කියන්නේ මගේ හොඳ යාළුවෙක්. මට මේ ෆීල්ඩ් එකට හම්බුන හොඳ යාළුවෙක්. ඉතින් එයා මට ගොඩක් හෙල්ප් කරනවා සමහර දේවල් වල. මමත් එයාගේ යාළුවෙක් නේ. කිසි දෙයක් කරන්නේ නැහැ මට. ඒක එයාගේ හන්න ඕනේ කියලා. මේ ඉතින් වෙනසක් තියෙනවා නේ. නෑ නෑ, මං හිතන්නේ මේ, ඒ කියන්නේ අපි දෙන්න එකට වැඩ කරන එක කියන්නේ අපි දෙන්න මේන් රෝල් දෙක සමානේ. අපි දෙන්න පොඩ්ඩක් ක්ලෝස් වෙන්න ඕන ඒ දේවල් එක්ක තමයි අපි වැඩ කරන්නේ. නිසා මේ දැන් ඔය වැඩේ මට එන අසාධාරණයක් වෙනවා. ඇයි? මට ගෑල් ළමෙක් කසෙට් එන්නේ නැහැ. කවුරුත් සෙට් වෙන්නේ නැහැ තමයි. ඔයාලා තියෙන්නේ ශාලිනිය බඳින්න තමයි. නෑ මම, නෑ මම, ඒ කියන්නේ මේ දැන් මට ඕක හැමෝම අහන්නේ ගෑල් ළමෙක් ආවම අහන්නේ ශාලිනිත් එක මොකක් හරි දිනම් මොකක් හරි දිනවද කියලා. ඉතින් ඒක තියනවා කියලානේ ඔක්කොමලා කියන්නේ. අනිත් එක ඔය දෙන්නත් හසිරෙන්නත් ඔබ තියනවා වගේ. නෑ, අපි දෙන්න හොඳ යාළුවෝ. ඒ කියන්නේ අපි දෙන්නම් බලන්නේ හැම වෙලෙම අපි දෙන්නගේ ඩ්‍රාම එකේ මොකක් හරි, ඒ කියන්නේ දෙන්න අපි ඔබ සිරසත් එක්ක කතා කරලා කරේ. කියන්නේ අපි දෙන්නගේ මොකක් හරි දෙයක් හැදුවොත් තමයි ඩ්‍රාම එක යන්නේ. ඉතින් ඒක තමයි. මේ නම් මේක බොරුවක්.
ඔව් බොරු කියන්නේ මේ කියන්නේ අපි දෙන්න අතර හොඳ යාළුවෝ හැබැයි එහෙම දෙයක් නෑ වගකීමෙන් කියන එහෙම දෙයක් නෑ කියලා. හැබැයි එයා කවදාවත් ඔව්ත් කිව්වේ නෑ නෑත් කිව්වේ නෑ. එයා hina වෙලා නිකන් මම දන්නේ නැහැ මොකද කියලා. මේ අපි දෙන්න හොඳ යාළුවෝ අපි දෙන්න දැන් කියමුකෝ එයා ඔයාට ඔයා බඳින්න ඕනේ කියලා ආසාවක් තිබ්බද එයාට? නෑ මම මගේ මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ එයා හොඳ කෙනෙක්. ඇත්තටම හොඳ පර්සනලිටියක් තියෙන හොඳ ගෑල් ළමෙක්. එයාව හම්බෙන්න බොයි අනිවාර්යෙන් ගොඩක් ලකි. ඒ වුණාට මම මගේ තියෙන එකක් තියෙනවා. ඒ කාලේ ඉඳන් මගේ තිබ්බා. ඒ කියන්නේ සමාන ජොබ් එකක් කරන එක්කෙනෙක් එක්ක මම කවදාවත් සම්බන්ධයක් පටන් ගන්න නැහැ. මොකද එහෙම වුණාම මේ ප්‍රශ්න වැඩි ඇතුලේ. එහෙම වුණාම එතකොට අපි දෙන්න දන්නවා, දෙන්න මූ වෙන කට්ටිය දෙන්න දන්නවා ජොබ් එකේ තියෙන වපසරේ හැමදේම දකින්න නිසා මං හිතන්නේ මම ජොබ් එකක් කරන කාලෙවත් ඒ ජොබ් එකට ගැලපෙන ගැල්ලම එක එහෙම තිබුණ නැහැ කිසිම දේ. මං හිතන්නේ එක අංශයක ඉන්න දෙන්නෙක් එහෙනම් මේ ඔක්කොම මේ අපි හිතලා තියෙන බොරුවක්. හිතලා තියෙන බොරුවක්. අපි දෙන්න හොඳ යාළුවෝ. ඒක ඇත්තක්. මම මේ වගේ යාළුවෙක් හොයා ගන්න ඕනේ. ඕගොල්ලෝ පිටරටත් ගියා නේද? ඔටුවරය. ආ. මාර රියැක්ෂන් දෙන්නේ. මට ඇත්තට මේ හිතා ගන්න බෑ. අපි ඇත්තට මේක මේ අපි වෙඩින් ඉන්විටේෂන් බලාගෙන හිටියේ. නෑ. ඔව්. ඉන්විටේෂන් එක ඒ චැලෙන්ජ් එක වෙනම වගේ එක වෙනම. එයා පොඩ්ඩක් වාඩ වැඩි මල්නේ චුට්ටක්. ඒක ඒ කියන්නේ නෑ මෙහෙම දෙකුත් තියෙනවා. වයස අදාළ නෑ. වයස අදාළ නෑ, පාට අදාළ නෑ. එහෙම ඉන්න කැටගරි එක අදාළ නෑ. සමාජ මන්ති අදාළ නෑ. ඒත් ආදරේ නම් ආදරේ. හැබැයි අපි දෙන්න අතරේ අම්මගේ වාසයද? ඒ කියන්නේ ඔයාගේ අම්මට කලින් වාසයද? ඔව් ඒ කියන්නේ අම්මා එයාට කැමති. ඒ කියන්නේ ටැලන්ටඩ්. එහෙම අම්මා කැමති. ඒ කියන්නේ අම්මා සාමාන්‍ය බලනෝද එයා? වෙන දෙයක් අල්ලන්නේ නෑ අම්මා. එයාට ආසයි. ඒ කියන්නේ ආස කියන්නේ එයා ටැලන්ටඩ්. ගැලන ඇවිල්ලා තියෙනවද? නෑ අපි ගර්ල් ගර්ල් සමහරලාට යාළුත් එක්කිනවා අපි වරන් යන්නේ. එහෙම දෙයක් නෑ කිසිම දෙයක්. මම අද කියනවා මෙන්න දනුගේ ප්‍රෝග්‍රෑම් එකේ කියනවා වගකීමෙන් කියලා එහෙම දෙයක් නෑ. ඒතකොට ඔකරට තව අවුරුදු දෙකකින් විතර බලා ගන්න පුළුවන් එයා බඳින්නේ කවුද කියලා. බඳින්නේ කවුද? එහෙනම් එයාට කෙනෙක් ඉන්නවා වෙන කෙනෙක්. දන්නේ නෑ මම ඒව නා. නෑ මං හිතන්නේ මේ යාළු වෙලත් ඔයාට ඒක කිව්වේ නෑ. අපි එහෙම කතා කරන්නේ නෑ. එහෙම දෙයක් නෑ. මොනා ගැනද කතා කරන්නේ? මොනවා කියන්නද මන්ද මේක? හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් එකට ඉන්නේ. උදේ නෑ. රෑ නම් උදේ වෙනකන් මේ උදේ ඉඳන් රෑ වෙනකන්. ඒත් ඔයාට දන්නේ නෑ කාදේ කරේ. නෑ මේක ලොකු ප්‍රශ්නයක්. අපි ඔක්කොමලාට ඔයාට දන්නේ නෑ මේ ඩිනක්ෂිත් ඇහලා තියෙනවා. කාටවත් උත්තරයක් දෙන්නේ නෑ මේ ශාලිනි ඩිනක්ෂිගේ බ්‍රයිට්ස් මේට් වෙලත් කියන්නේ. ඒක ඇත්තට මම දන්නේ කියන්නේ අපි දෙන්න ෂූට් එකේ ගොඩක් කියලා දැන් මේ වගේම දැන් ප්‍රෝග්‍රෑම් එකේ දැන් කාන්චනදක සින්දුවක් කරා. කවුරුත් ඒකෙන් මොනවද කියවෙන්නේ නේ ඔයාලට? නෑ මම දැක්ක දාලා දෙනවා නයිස් කපල් කියලා එහෙම කීවා දාලා දෙනවා. නයිස් කපල් ස්ක්‍රීන් එකේ. හැබැයි ශාලිනිත් එක්ක නයිස් කපල්, නයිස් ෆැමිලි, නයිස් චිල්ඩ්‍රන් ඒ ඔක්කොම ගියා. ඔව් දැන් මම රඟපාන්නේ ඩ්‍රාම එක විතරයිනේ. දැන් ඉස්සරහට එනවා තව ඩ්‍රාම වල කට්ටියත් එක්ක. එතකොට අපි බලමු මොකද මිනිස්සු කියන්නේ කියලා. මොකද සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ බොලිවුඩ් වල, හොලිවුඩ් වල වගේම අපි මොකක් හරි දෙයක් එළියට දෙන්න ඕනේ. එතකොට තමයි ප්‍රේක්ෂකයා රැඳී තියෙන්නේ. හරි හරි. එහෙනම් ඒක එහෙනම් මේ ඒ කියන්නේ මේක බොරුවක්. ඒතර මේක බොරුවක්. අපි ඔක්කොම හිතාගෙන මේ බොරුවක්. හරි බලමුකෝ. මම ශාලින්ට හොයලා දෙනම් කෝල් එකක්. එහෙනම් ඔයාට වෙන කෙනෙක් ඉන්නවද නෑ මම හිතන්නේ දැන් මට කියන්නේ ආදරයක් ඕන කාලේ. මම හිතන්නේ දැන් මට FA එකට ගියා නම් හොඳයි කියලා හිතුවා. ආ දැන්. ඔව්. හැබැයි පුරුදු වෙලා නේ දැන් කොහම? මොනවාද? ඔව් FA එකට ඉඳලා පුරුදු වෙලා තියෙනවා. ඔව්. පුරුදු වෙලා නේ ඉතින්. හරි හරි. එන හරි මට මේක පිළිගන්නත් බෑ. හරි අමාරු. මම මේ හිත කැඩලා ඉන්නේ. බට් ඉට්ස් ඕකේ. ඔබ ආයෙනවනම් විහිදන් කලපේ මාන. මේ ක්‍රිකට් ගැන පොඩ්ඩක් කියන්න. ඔයාලට මේ නැෂනල් ටීම් පැත්තට යන්න chances තිබ්බද? ඔව් chances තිබ්බා කියන්නේ දනු මම ඒ කාලේ හොඳට ප්ලේ කරපු එකනේ. ස්කූල් ටීම් එකේ කැප්ටන්සි කර අවුරුදු දෙකක්. ආ රියලි? ඔව් ඊට පස්සේ ඊට පස්සේ ක්ලබ් වල ප්ලේ කරා. දැන් නම් hina වෙන්නේ. ලෑ මං කිව්වා ටැලන්ටඩ් වා මං දැකලා තිනා හොඳට සෙල්ලම් කරනවා ක්‍රිකට් ගේම ගහලා තිනා. ඉතින් මම කියන්නේ ඒක කරගෙන ගියා මං හිතන්නේ මගේ තාත්තා නැතුණා ඒකත් එක්ක පොඩ්ඩක් වැටුණා. ඉතින් මට වුණා පවුලට මොනවා හරි හයියක් වෙන එකත් එක්ක තමයි මේක අනිත් පැත්තට හැරුණේ. පොඩ්ඩක් ඉන්න මට දාඩිය දා. ඔව් ගොඩක් දාඩිය දා. දනු වහන ප්‍රශ්නවලට දාඩිය දෙන්නේ නැත්තම් දැන් හීටඩ් කන්වර්සේෂන් එකක් මේක. අපි පොඩ්ඩක් ශාලිනීන් කෝල් කරලා හමුනේ. මම යාගෙන් නප්පර එක ගත්තේ වාගේ. ඔයාගේ මිනිහාගේ නම්බර ගෙවන්න කියලා. නෑ. ඒකනේ. Hello my darling, how are you? Hi Daru, how's it going? I'm doing good. Am I talking to the right person?
මේක වැරදි එකන සාරි අර කොලිද මේ කවුද මේ ඒ වොයිස් එකේ මට හොයා ගන්න පුළුවන් නම් කොච්චර අයියෝ හලෝ හයි හයි ඔයගේ මිනිහත් එක ෂූට් කරන්න ගම එයා වාට වදයක් වෙලාද ඔයා මට බාර මේ එයා කිව්වනේ කිසි දෙයක් නැහැ කියලා ඔය දෙන්න අස්තේ මම ඔය දවස වගේ ඇහුවනේ මම එයාට දැන් කෝල් කරලා අහන්නද කියලා ඔයා කිව්වා එයා නිදි ඇති කියලා ඒක ඔයාට දන්නවා නා ඉතින් හරි නිදි එයා වෙන එක්කෙනෙක්ව හොයනවාට වෙන එක්කෙනෙක්ව බඳිනවාට මොකද්ද මේ හරි ඔයා මට කියන මම නිදා ගන්න වෙලා මොකද්ද ඒක තමයි අනිතක මෙයා කිව්වා ඔයා හොඳම යාළුවෙක්ලු ඔයා එයා ඔයා වෙනුවෙන් ඔයා එයා වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවනු මම කිව්වා මම හිතුවා ඔයා මගේ යාළුවෙක් කියලා මට කිසි දෙයක් හම්බ වෙලා නැහැ මම ඔඩුක්කේ තියාගන්න කාරේ තියලා මට මොනවත් කරගන්න බෑනේ හරි හරි බලමුකෝ මට මේ රූම් එකකුත් තියෙනවා එයා තනින් ඇවිල්ලා නැහැ එයා එනෙක් කෙනෙක්ව අරගෙන ඇවිල්ලා බාහිරද මන් දන්නේ ඔහා මොකද කිව්වේ මං ගැන නෑ අපි හම්බෙන්නේ දී පවරේ තමයි හරි බයයි හරි හරි ඕකේ එහෙනම් මේ මේක බොරුවක්ලු එයා කිව්වේ මේ කතා හැදුවේ කතාව හොඳට දොවන්න කමක් නෑ මම කිව්වනේ ඔයාට කවුරුත් නැත මම ඔයා බඳින්න කමක් නෑ ඕල්රයිට් තෑන්ක්යූ බයි මම යනවා මම හිතන්නේ එයාට ඔයාව දැන් ඇති වෙලා වගේ එහෙමද එයා ඔයාව මට දීලා තියෙන්නේ දැන් අපි අලුත් එකක් පටන් ගමු දැන් ආට කවුරුරි ඉන්නවද මේ ඉන්ඩස්ට්‍රි එක ආස වෙන කට්ටිය ආස වෙන කට්ටිය කියන්නේ සාමාන්‍යයෙන් එයාද කල් කරන්නේ සාමාන්‍ය ආස වෙන කට්ටිය කියන්නේ නෑ මගේ තියෙනවා කියන්නේ ඉස්සර කාලේ ඉඳන් මට ඇඳිච්ච නිකන් රූපයක් තියෙනවා මම අර ඒකට ඒක තියෙනවා මගේ රූපේ කවුද ඉන්නේ ඒ රූපේ කියන්නේ ඒ රූපේ සාමාන්‍යයෙන් කියන්නේ එච්චර කියන්නේ මේ චූටි ළමෙක් කියන්නේ සාමාන්‍ය කියන්නේ චූටි උස මහත නැති අර මං ඒ වගේ අර පොඩි කියුට් ළමයට මාර ආසයි. ඒ කියන්නේ ශාලිනී මහතයි. ශාලිනී පව් ඒ ළමයාව ඉවර කරනවා. ඔහා ඒකත් කිව්වේ මං වෙනුවෙන්නේ උස මහත නැති එක. උස මහත නැහැනේ. කමක් නැහැ. කමක් නැහැ. ක්‍රිකට් ගැන කියන්නේ මට මං කියන්නේ මං ඒ ඒ ඩ්‍රීම් එක තාම තියෙනවා. ඉතින් මං ප්ලේ කරන් යනවා. ඉතින් ක්ලබ් වලට ගහනවා. බලමු ඉතින් ඩිවිෂන් එක හොඳට ප්ලේ කරොත් අපිට පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන් ඒ. ඔයාලට චාන්ස් එකක් හම්බුනොත් නැෂනල් ටීම් යනවද? ඔව් අනිවාර්යෙන්. දැන් ඔහා මේ ක්‍රිකට් එක බලනකොට ඔයාලට කොහොමද තේරෙන්නේ ලංකාවේ ක්‍රිකට් පොඩ්ඩක්? ඔව් ක්‍රිකට් කියන්නේ ඇත්තටම ඒ කියන්නේ ඒක ගැන ලොකු අයිඩියාවක් නෑ. හැබැයි සාමාන්‍ය අපි අර ඉස්සර ගිහිල්ලා බලද්දී සනත් ජයසූරියලා අර්ජුන රණතුංගලා අර ගහපු ක්‍රිකට් එක සංගල මයිල ගහපු ක්‍රිකට් එක දැන් නැති වෙලාද මන්ද කියලා හිතනවා. මොකද ඔයා ගන්න ක්‍රිකට් ඒක වලට ගන්න බෑනේ. ඒ කියන්නේ දැන් ඉන්න කට්ටිය ලොකුවට ඒකට මේ කියන්නේ උනන්දුවක් වෙන්නේ නැහැ කියලා හිතනවා. මගේ දැන් උනන්දුව කැපවීම තියෙනවා නම් වැඩේ කරන්න පුළුවන්. හරි. මොකද රටක් ඉදිරියට අපි දැන් හැමතැනින්ම අසරණ වෙලා තියෙනවා. මොකද ටීම් එකත් ලොකුවට පර්ෆෝමන්ස් කරන්නේ නැහැ. දැන් නම් බංගලි ටුවර් එක අපි වින් කරා. ඉතින් ඒ වගේ අපි මහන්සි වුණොත් වැඩේ කරගෙන යන්න පුළුවන්. Then what is your next plan? Movies out කරනවද?
මූවිස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අවුරුද්දක ඉඳන් පෙන්ඩින්. බලමු අපි මේ තත්ත්වෙත් එක මොනවා වෙයිද දන්නේ නැහැ. යනු රස්නත් එක්ක ඒ මූවි එකක් ආවොත් මං හිතනවා මට කරගන්න පුළුවන් ඒක. මොකද මගේ ලොකු ටාගට් එකක් තියෙන මූවිස් පැත්තට දැන්. ඒ කියන්නේ ඩ්‍රාමා පැත්ත මම ගොඩක් වෙලාවට කරන්නේ එක්ස්පීරියන්ස් එකට ෆෑන් බේස් එකට ඒ ටික හදාගන්න සහ මගේ දේවල් ටික ඉම්ප්‍රූව් කරගන්න. මං මොන හරි දෙයක් ගැන දන්නවනම් ඒක ඉම්ප්‍රූව් කරගන්න බෑදනු. ඉතින් ඒක ඉම්ප්‍රූව් කරගන්න තමයි ඉන්නේ. මං ෆිල්ම් පැත්තට ගොඩක් ආස. හැබැයි ෆිල්ම් පැත්තට යනවනම් පළවෙනි වැඩෙන්ම මට පුළුවන් වෙන්නේ මේ තමයි මම කියලා පෙන්නන්න. ඉතින් ඒතන පෙන්නන්න පුළුවන් කාලයක් ආව මං අනිවාර්යෙන් කරයි. දැන් ඔයාට දැන් මියුසිකල් ක්‍රෂ් කෙනෙක් හිටියා කාංචනා. ඔයාගේ ඇක්ටිං ක්‍රෂ් කවුද? ඇක්ටිං ක්‍රෂ් කෙනෙක් කියන්නේ මං ඇක්ටිං ක්‍රෂ් එකක් නැහැ. ඒ කියන්නේ මට ආස ඉන්න එක්කෙනෙක් මාලි ෆොන්සේක මහත්මයාට ආසයි. එච්චර තමයි. දනු ඔයා කොහොම ගියත් ඒක උත්තර ගන්න බෑ මගේ. නෑ මම ක්‍රෂ් කෙනෙක්. ක්‍රෂ් කෙනෙක් ඔකේ මාලි ෆොන්සේක මහත්මයා. ක්‍රෂ් එක. පුළුවන් වෙයි. ළඟපාන්න පුළුවන් වෙයි ආත් එක්කත්. I wish you all the very best. හැබැයි ඔයා මේ ෂෝ එකට එන්න මොනවා හරි ප්ලෑන් කරාද? ප්‍රෙප් කර මෙච්චර ලස්සනට ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ. ඔය නෑ මම මේ ආවේ මේ මං කෝල් කරලා ගිහුවා මං ආවේ යාළුවෙක් ගෙදර ඉඳන් කියලා. ඒ කියන්නේ සන්නේ ගෙදර. නෑ නෑ සන්නේ ගෙදර මගේ යාළුවෙක් ගෙදර. උවින් යාළුවා. ඉතින් මේ ආ එයාද යාළුවා? යාළුවෙක් ගෙදර ඉඳන් ආවේ. ආ sorry. මේකනේ ප්ලෑන් කරන්නේ. හැබැයි මං දනුගේ ප්‍රෝග්‍රෑම් ගොඩක් බලනවා. මොකද දනුත් එක හරි ඕපන්ලි කතා කරන්න ඕන දෙයක් සහ මං හරි මාසෙද මිනිස්සු hina වෙන එකට කියන්නේ. මිනිස්සු hina වෙලා ඉන්නුනේ හැම වෙලේම. ඒකට මං ගොඩක් කැමති. දනු ප්‍රෝග්‍රෑම් ලස්සනට කරලා හැබැයි මං හිතනවා දනුවට මගෙන් මේ උත්තර ගන්න බැරි වුගා කියලා. නෑ නෑ ගන්න දෙයක් තිබ්බේ නෑ. ඉතින් මම කිව්වනේ දැන් ඔයා මගේ ප්‍රොපර්ටි නේ. කමක් නෑ ඉතින් මට මේ බාර ගත්ත එක මම ආදරෙන් පිළිගන්නවා. මේ අද හම්බ වෙච්ච තෑග්ග. ඒ කියන්නේ ශාලින්නට පුළුවන් මට ඒක ට්‍රාන්ස්ෆර් කරන්න. ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ. අර හොඳම යාළුවෝ කැටගරි. හොඳම යාළුවෝ කැටගරි අනිවාර්යයි. හැබැයි මම කියන්න ඕනේ බොම ස්තුතියාවට. I wish you all the very best. මම හිතන්නේ විදියට ලංකාවේ ගොඩක් කල් පස්සේ people all fell in love with one person unanimously. මම හිතන්නේ ඒක I think it's in your charm, there's something about you. ඔක්කොමලා කතා කරනවා. ඒක ඇත්තට හොඳ දෙයක්. it's a luck. මේ 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 ජර්නී එකේ හම්බ වෙන්නේ පොඩි කාලේ ඇත්තට celebrate කරන්න ඕනේ. So I wish you all the very best. මම හිතන්නේ තාත්තා ඉන්න තැනින් ඔයා බලලා හරි සතුටු වෙනවා ඇති. So හොඳ දේවල් වාගේ ජීවිතේ වෙන්න ඕනේ. අලුත් ට්‍රේලර් ඩ්‍රාමාස් වලටත් all the very best. මොනතර කියන්න බලනවද? ඇත්තටම මම කියන්න ඕන මගේ ෆෑන් බේස් එකට හැමදාම හිටියා වගේ ඉස්සරහටත් ඉන්න. මොකද ඇත්තටම ප්‍රේක්ෂකයා තමයි වැදගත්. සමාල්ලාට මම එන්නේ හැම එකම කරන්න නැති එක්කනේ. මම මොකද හැම වෙලෙම බලන්නේ දැන් මිනිස්සු ටිකක් මාව විශ්වාස කරන් ඉන්නවා. ඒ මිනිස්සුන්ට මම හැමදේම හොඳම දේ දෙන්නවා. ඒ නිසා මම හැම වෙලෙම ගොඩක් වෙයිටිං වෙලා තමයි ගොඩක් වැඩ කරන්නේ. සමහර කට්ටිය අහන ඇයි එක ඩ්‍රාමාවක් කරන තව ඩ්‍රාමා කරන්නේ නැද්ද කියලා. ඉතින් ඉස්සරහට ඩ්‍රාමා දෙයක් එන්න තියෙනවා. ඒක වෙනස්ම චරිතවල දෙයක්. ඒක බලා ගන්න පුළුවන් ඉස්සරහට වෙබ් සීරීස් එකකුත් වෙනවා. මම ගොඩක් වෙලාවට බලන්නේ අලුත් දේවල් කරන්න. ඉතින් ඒ සමහරවල්ලාට ඒ තැනට මිනිස්සු බලාපොරොත්තු වෙන තරම් මට කරන්න බැරි. හැබැයි හැම දෙකින්ම ඉගෙන ගන්න හොඳ පාඩම්. ඒවත් එක්ක මම ඉස්සරහට යනවා. ඉතින් ඔයගොල්ලෝ හැමදාම හිටියා වගේ ඉන්නේ. ඒ වගේම තමයි දනුෂ්කයියට, වසන්ත අයියට, අපි ඩ්‍රාමකේ ක්‍රූ එකට, මහේස් අස්සරට, සිරස ටීවී එකට මේ වගේ chance එක දුන්නට විශේෂයෙන්ම ශාලිනීට ගොඩක් thank you. මට ගොඩක් උදව් කරන හැම දෙයකටම. පව් එළම ඇත්තටම කියනවා පව් එළමයට මන් නිසා සමහරවිට කවුරුත් කැමති වෙන්නේ නැද්ද ඇති. ඉතින් අපි අතර එහෙම දෙයක් නැහැ. එහෙම බලමුකෝ. එහෙම දෙන්නම නිකන් වේලි වේලි ඉන්නවනෝ ඔය දෙන්නේ. නෑ. මම කියන්නේ අපි දෙන්න අතර තියෙන අලුකමක්ම විතරයි. එතන යන උකුත්ම නැහැ. ඉතින් අපි මයිත හිටියා වගේ හැමදාම ඉන්නේ. ඔයගෙන් දනුවට මම ගොඩක් thank කරන දනු. හරිම නිදහසේ, හරිම ෆ්‍රී. ඒ කියන්නේ නිකන් මේ මන් තේරුණේ නැහැ කැමරාස් තියෙන කියලා. අපි හරි ක්ලෝස්ලි කතා කරා. ගොඩක් thank you ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහට මීට වඩා හොඳට කරන් යන්න. දැන් ඉන්න ලෙවල් එකට වඩා මම දන්නේ භාෂාව මෙච්චරයි. මේක පොඩ්ඩක් මම එක්ස්පෑන්ඩ් කරනවා. මේ ළඟදී මම අලුත් වචන කීපයක් ඉගෙන ගත්තා. ආදරෙන් පිළිගන්නවා ඒ වගේ. සෝ ඒව මම හිමින් හිමින් පාවිච්චි කරන්නේ. නෑ ඔයාගේ ඔයා හොඳටම කතා කරනවා. Thank you. All right, all the very best. I wish you all the very best. Enang api hambu wenmu aymat. Then balanna one kiyala aapu okkoma lata mama meya genawa. Balamu meyage future ekak api close follow up karala e investigation program ekak mama langa debala. Etakam sathuru inna. Take care.